आयुबोवन जनाधिपति वरणय पेवत्वीमट तव ऐत्ते हरियटम वसराक वेनी केटि कालयक मोकद अवसान वरट जनाधिपति वरणयक पेवत्वुवे 2019 नोवेम्बर मासे 16 वेनिदा इम मेतिवरणयेन तमयि जनाधिपति दूरयट गोटाबे राजपक्ष पत्तुवे इम मेतिवरणय अवैमेन पसु ईलंग जनाधिपति वरणय पेवत्वीमट हरियटम नियमितव ऐत्ते 2024 ඔක්තෝබර් මාසයේදී පමණ. ඉතින් මෙන්න මෙවැනි පසුබිමක් තුල විවිධ දේශපාලන පක්ෂ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා විවිධ වෙර වෑයම් ගනිමින් සිටිනවා. එවැනි පසුබිමක් තුල එම දේශපාලන පක්ෂයන් තුල විවිධ අර්බුදකාරී ප්‍රශ්න පවා ඉස්මතු වී ඇති බව පේනවා ලංකාවේ දේශපාලන ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කිරීමේදී. විශේෂයෙන්ම අපිට මේ වෙන විට ප්‍රකාශයට පත් වී තිබෙනවා जनता विमुक्ति पेरमुन हेवत जातिक जनबल वेगे अपेक्षकया कौद कियन एक बहु दिनातुल पहुगे वकवानूतुल यम किसी प्रश्न सागत तत्व तिबुना इति मेन्न मे प्रश्न सागत तत्व तूने जातिक जनबल वेगे हो जनता विमुक्ति पेरमुन तुल नोवे ओहुंट विरुद्ध पिटस्तर देशपालन पक्ष तुल तमाई मे प्रश्न किरीम इस्मतु करला तिबिने नमु मेवन विट प्रकाशेट पात्वी तिबिनवा जनता विमुक्ति पेरमुने हेवत एमन जातिक जनबल वेगे जनाधिपति अपेक्षकया अनुर कुमार दिशा नायक कियने प्रकाशेट पात्ला तिबिनवा इतिं एम पक्ष लिखित मे प्रकाशेट पात्कर नति ओहुंगे पोदु तेरीम सह एकम अभिप्राय वीयते जनाधिपति दूर अपेक्षकया वसेन अनुर कुमार दिशा नायक व पात्किरीमट विशेषम अपिट मेवन विटाद पहुगे काल वकवानो तुराद निरतुर दकिनट लबुन दमाय ओहुंगे समुलु रस्सीम वलिन एवागेम माध्य साकाच्चा वलिन विविध प्रचारक कटुवितु वलिन पवा गम्य ऊ दयाक तमाय अनुर कुमार दिशा नायक व तमाय मीलंग जातिक नायक एमनन्नां जनाधिपति अपेक्षकया वशेन ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් ඒක මේවන විට බොහෝ දුරට 100ට 100ක්ම තක්සේරු වෙලා තිනවා. එහෙනම් සහතික වෙලා තිනවා ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුවත් නොවේ අනුර කුමාර දිසානායක කියලා. ඉතින් මම දකින හැටියට ඇත්තරම රටේ දේශපාලන විචාරකයන් ප්‍රවාහ ප්‍රකාශ කරන ආකාරයට මේවන විට ලංකාවේ සමස්ත දේශපාලන ව්‍යුහය දෙස විමර්ශනාත්මකව බලන විට හොඳම අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායකට විශාල පිළිගැනීමක් හොඳ තීරීමක් බවට පත් වී තිබෙනවා. මොකද ඔහුගේ පෞරුෂත්වය, ඒ වගේම දේශපාලන ආර්ථික සමාජික සංස්කෘතික හැකියාව, දැනුම, අවබෝධය, ලෝක දේශපාලන භූවිෂපතාවයන් පිළිබඳ ඔහු තුල තිබෙන විඥානය මෙන්න මේ ස්වභාවයන් හේතු කොටගෙන ඔහු රට තුල ශ්‍රී ලංකා සමාජය තුල ශ්‍රී ලංකා මිනිස් වර්ගයා තුල ජාතික නායකයෙක් කියන පිළිබිඹුව ඔහු තුලින් ඉස්මතු වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ ඒ නිසා තමයි මං හිතන හැටියට ඔහු පිළිබඳ බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනි. ඉතින් මෙන්න මෙවැනි පසුබිමක් තුල जनता विमुक्ति पेरमुन एकत्व पिहिटवु जातिक जनबलवेगी तरुण जवयक समग इदिरेट यायमट हैकियावति भी जनाधिपति अपेक्षक्या वसेन अनुर कुमार इदिरेट पेमिनीमा समग ओहुंट प्रतिविरुद्ध एहमनन्ना जातिक जनबलवेगेट प्रतिविरुद्ध दिशावे सिटन देशपालन बलवेग विशाल බලපෑමක් එහෙම නැත්නම් අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ අභියෝගයේ ඔවුන්ට කිසිසේත්ම අවතක්සේරුවකට අවමානයකට හෝ ගැරහීමකට ලක්කර පිටුපා නොයැහැකි තත්වයකට උදා වෙලා තියෙනවා. මොකද එතරම්ම තර්ජනයක් අනුර කුමාර දිසානායක වෙතින් ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ තුලට එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට මේ වන විට දැනගන්න ලැබෙන ආකාරයට ඒ වගේම සමාජ පසුබිම පිළිබඳ කතිකාවතක නියැලෙනකොට ජනතා විමුක්ති පෙරමුණ වෙත එහෙම නැත්නම් ජාතික ජනබලයේ වේගය වෙත එහෙමත් නැත්නම් අනුර කුමාර කියන චරිතයට විරුද්ධ දේශපාලන බලවේගයන් විසින් විශාල පීඩනයක් එල්ල කරන්න උත්සාහ කරනවා. මොකද මඩ ප්‍රහාරය එල්ල කරන පුද්ගලික කවුන්ටින් අනුර කුමාරට ගහනවා. ඒ වගේම ජාතික ජනබල වේගය කියන පොදු පක්ෂයට ගහනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට ගහනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් තුනම එකතු කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම සමග ජනබල වේගය, ඒ වගේම පොහොට්ටුව ඊට අමතරව වෙනත් විවිධ දේශපාලන ප්‍රතිවිරුද්ධ වාදීන් විසින් තමයි මේ ආකාරයට පොදු අපේක්ෂක අනුර කුමාර දිසානායකට වේගවත් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා දැන් ක්‍රමිකව ඉදිරියට ගමන් කිරීමේ ස්වභාවයක් පෙන්නේ. මං හිතන හැටියට ඒක එතරම් සාර්ථක වෙයිද කියන එක බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අනුර කුමාර දිසානායක
කොරෙක් මංකොල්ලකාරුවෙක් ස්ත්‍රී දුෂකයෙක් පගාකාරයෙක් මිනිමරුවෙක් එහෙම නැත්නම් ජනතා දේපල හොරකම් කරගෙක් කියන එක කරුණට චෝදනා එල්ල කරන්න ඔහුට කිසිදු හැකියාවක් නැහැ. ඔහු ඒ කිසිදු දෙයකට සම්බන්ධයක් නැහැ. ඒ නිසා එවැනි චෝදනාවක් ඔහුට එල්ල කිරීමේ කිසිදු හැකියාවක් කිසිම දේශපාලන පක්ෂයකට ප්‍රතිවිරුද්ධ පුජ්‍යලියෙකුට සංවිධානයකට හැකියාවක් නැහැ. මොකද අපි දැක්ක එවැනි දේවල් නැති හින්දා තමයි නිරතුරුව අනුර කුමාර දිසානායක එල්ල කරගෙන පහුගියදා ඔහුට ලපයා කියලා කිව්වා. මොකද ඔහුගේ මූණේ උපන් ලපයක් තියෙන මේ හේතු කොටගෙන ඔහුට ලපයා කියලා කිව්වා. ඉතින් ඒක මිනිස් ජීවිතයේ ඕනෑම පුජ්‍යලියෙකුට එවැනි අංග දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි වගේම. ඉතින් නමුත් ඒ වගේ ශාරීරික අඩුපාඩු පවාය උලුප්පාදකමින් තමයි මෙවැනි ප්‍රහාරාත්මක ක්‍රියාවලිය පසුගිය කාල පරිච්ඡේදය තුලදී ඒ වගේම ඔහුගේ ඇඳුම් පැළඳුම් සපත්තු ඔරලෝසුව කොණ්ඩේ කපන හැටි බෙල්ට් එක මෙන්න මේ වගේ විවිධ ආකාරයේ ක්‍රියාවලියන් හරහා ඔහුට යම්කිසි ප්‍රහාරාත්මක ක්‍රියාවලියක නමුත් ඒවා අපිට පොහොදුරුව දැක්ක දෙයක් තමයි ඒවා ජනතාවට ඒතරම් ආකර්ෂණයක් ඇති වුණේ නැහැ ඒවා ජනතාව පිළිගැනීම ලක්ුණේ නැහැ ඒවා ඒතරම් මේ මඩ ප්‍රහාර මේවා ඒතරම් සැලකිය යුතු දෙයක් නෙමෙයි මිනිහේ කලිසමක් කමිසක් ඇඳට ඒතරම් නමුත් ඔහු හොරෙක් නම් වංචාකාරයෙක් නම් එහෙම නැත්නම් අනවශ්‍ය ජනතා පීඩන ඇති කරන දෙයක් සිද්ධ කළ තියෙන නම් අන්න ඒක ඒකයි ජනතාවට වැදගත් වෙන්නේ. නමුත් එවැනි දෙයක් ඔහු තුලින්වත් ඔහුගේ පක්ෂය තුලින්වත් කාටවත් එල්ල කර හැකි ප්‍රහාරයක් තිබුණේ නැහැ. අපි ඒ නිසාම දැක්ක පහුගිය කාලයේ අයර්ලන්තයේ ඔහුට ගියක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම මේ මෝල්ටාවේ ඔහුගේ ගිණුම් තියෙනවා කියලා කිව්වා. වර්ජිනියාගේ දූපත්වලක නමුත් මේවා මිනිස්සු පිළිගැනීමට තක්තරක් ගිය නැහැ. මොකද ඒවා උදේ කියලා හවස් වෙනකොට ඒවා ජනතාව තුලින් විය කියන්නේ නැහැ. මේවා බොරු කියන්නේ. ඔව උපවරණ සාධක නැහැ. තියෙනවා නම් ඕ ලේඛන දාන්න ඕනේ. තියෙනවා නම් ඒව හරියට පෙන්වන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ කතන්දර පවගේ කියන ජනතාවට ඒ තරම් වැදගත් තුන් නැහැ. ඒවා මේවා බොරු කියන එක පැහැදිලිව පෙන්වුම් කරනවා. මිනිසුන්ගේ සිත් තුළට ඒවා කා වැදුනා. ඒ වින්ද තමයි අපි පහුගිය දවස් දැක්කා පෙරටුගාමීන් පක්ෂේ දුමින්ද නාගමු පවපකාද කළා මේ අනුර කුමාර දිසානායකලාට යුරෝපා රටක ටිරාන්නාල සමග ආයෝජනයක් පවා කළද. නමුත් ඒකත් මේ විනුවට ප්‍රශ්නකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔහුත් දැන් මේ සිදුවීමේ මම එවැනි දෙයක් කිව්වේ නැහැ. මම එහෙම හිතලා කිව්වේ නැහැ. මේක ඔහු දූෂණ වංචා වැඩවලට මම එහුම් සම්බන්ධයි කියලා කිව්වේ නැහැ කියලා දැන් ඒකිනුත් කර අරින ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒකෙන් පවා පේනවා මේවා මේ හිස් අවලාද හිස් ප්‍රකාශ විතරයි. ඒවාල ගත යුතු හරයක් නැහැ කියන එක පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ ප්‍රකාශය අල්ලගෙන අපි දැක්කා පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් ඒ වගේ මේ පක්ෂයේ තිස්ස කුට්ටිය ආරච්චි මෙන්න මේගොල්ලෝ ලොකු ප්‍රහාරයක් දියත් කිරීමට බා. නමුත් ඔවුන්ට මේ වන විට අධිකරණයේ නඩුපවරණ කියලා ඉන්තරවාසි පවා යවලා තින්න මෙන්න මේ ස්වභාවය පවා ඔවුන් පවා දැන් දැඩි භීතියට පත් වෙලා තිබෙනවා. තමන් කරපු ප්‍රකාශය දැන් තමන්ටම ආපස්සට හරව ගැනීමේ හැකියාවක් නැහැ. මේ තමන් කරපු අනුන් කරපු දෙයක් තමන් උලුප්පල දක්වන්න ගිහිල්ලා තමන්ව අන්තිමට වලාය වැටිලා දැන් වලෙන් ගොඩේීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා කියලා දැන් ඔවුන්ටම ඒක පව ප්‍රශ්නයක් වෙලා තිනවා. ඇයි අපි මේ වගේම බොරුවක් මේ වගේ සමාජගත කරන්න ගිහිල්ලා අපි මේ අමාරු වැටුනේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා තුල ඔවුන්ට යම්කිසි ජනතා විමුක්ති පෙරමුණ හෝ අනුර කුමාර හෝ එහෙම නැත්නම් ජාතික ජන බලවේගය හෝ එම පක්ෂවල නායකයෝ සම්බන්ධයෙන් යම්කිසි දූෂණ වංචා ආක්‍රමණිකතා අයුතු ක්‍රියා යම්කිසි පගාක්‍රමද තිබෙනවා නම් පැහැදිලි සාක්ෂිය සාධක ඇතුව ඉදිරිපත් කරන එක ඉතා වැදගත්. ඒක කවුරුත් නැතේ කියලා කියන්නේ ඒ ඔප්පු කරන්න පුළුවන් නම් ඒ වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දෙන රහස් පොලිසිය ඇතුළතුල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගීතල් ලක්ෂිරිගේ නායකත්වයෙන් පිහිටවලා තියෙන මුදල් විශුද්ධීකරණ මේ ඒකකයක් ඒකට උනත් මේවා සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. පැමිණිලි කළා මේ වගේ පරිදි. නමුත් එහෙම පැමිණිල්ලක් කරන්න තරම් කරුණු නැහැ. මේවා මේ දේශපාලන වේදිකාවේ කරන නිකන් මිනිස්සුන්ග කුලප්පු කරන්න එහෙ නැහැ. තවත් දේශපාලන ක්‍රියාධරයන්ට තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන දිශාවට ප්‍රහාරයක් කියලා කරන මඩ ප්‍රහාරයක් කියලා කරන දේවල් කියන එක මිනිසු තුල සමාජය තුලත් දැන් මේව පළපදියම් වෙලා ඉවරයි. ඒ නිසා මේවා පිළිගැනීමේ නැති තත්ත්වය තියෙන්නේ. මෙන්න මේ මේවා දැන් මිනිස්සු තුලින් ප්‍රතික්ෂේප වෙනකොට දැන් අපි දැක්ක පහුගිය දවස්වල තවත් ඒ වගේම දෙයක් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අපතමයි ප්‍රකාශ කරනවා. මොකද ඔවුන් ප්‍රකාශ කරා මේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත් එයා කොහොමද විදේශ රටවල් සමග සම්බන්ධතා පවත්වන්නේ? තානාපතිවරුත් එක්ක කොහොමද කතා කරන්නේ? ලෝක බැංකුව එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කද කොහොමද සම්බන්ධකම් පවත්වන්නේ? ඒගොල්ලෝගේ ණය ගන්නෙ කොහොමද? ඒකට හේතු වශයෙන් හොගලද අනුර කුමාර දිසානායකට ඉංග්‍රීසි බෑ. මෙන්න මේ මේවා දේවල් කරගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් මෙයාව ජනාධිපති ධූරයට පත් කරොත් අපි රට තවත් බංකොලොත් වෙනවා, නැති බංගස්ථාන වෙනවා. මෙන්න මේ වගේ චිත්‍රයක් පවා සමාජය තුළ ඉස්මතු කිරීමට මේවන විටත් යම් පිරිසක්
ලෙසක් උත්සාහ කරමින් සිටිනවා. දැන් නමුත් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂලා එහෙමනම් රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා ඒ වගේම රනිල් මහින්ද රාජපක්ෂලා මේගොල්ලෝ ඉංග්‍රීසි දන්නාය වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නව පහුගිය අවුරුදු ගාණක් තිස්සේ ඔය ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ එහෙමනම් විදේශ රටවල වෙනත් බහුජාතික සමාගම් සමග ඉංග්‍රීසියෙන් කතා කරලා අපිට අත්කර දුන්නු සුගතිය කුමක්ද? මොකද අපේ රට මේ වන විට ණය කන්දක් උඩ ඉන්නේ ඈ බ්ලූමෙන්ඩන් කුණු කන්දටත් වඩා විශාල කුණු කන්දක් එහෙනම් ණය කන්දක් උඩ තමයි අපේ රට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉංග්‍රීසියෙන් කතා කරපු මිනිස්සු තමයි මේ අපේ රට මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙම තේරෙනවා මේගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරලා මොකද්ද අපේ රටට කරලා තියෙන විපත්‍ය කියන එක කාටත් වැටහෙනවා ඇති. ඉතින් එහෙම මිනිස්සු තමයි අහන්නේ අනුර කුමාර දිසානායකට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එයා කොහොමද ණය ගන්නෙ? එයා කොහොමද ලෝක බැංකුවත් එක්ක කතා කරන්නේ? එයා කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදත් එක්ක කතා කරන්නේ? එයා කොහොමද විදේශ සබන්තා පවත්වන්නේ කියලා මෙන්න මේ වගේ පුස් දේවල් ප්‍රකාශ කරන්නේ මේ. නමුත් ඒවා ඒ තරම් වැදගත්ද? රටේ ජනාධිපතිවරයා ඌ පමණින් ඔහු ඉංග්‍රීසි දැනගත යුතුමද? දැන ගැනීම වැදගත්. අපි එක නැතේ කියන්නේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි භාෂා කිහිපයක් දන්නවනම් ඒකත් ඊට වඩා වැදගත්. නමුත් අනුර කුමාර දිසානායකට ඉංග්‍රීසි අත්‍යවශ්‍යද? රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්නේ මෙන්න මේ වගේ දෙන. මොකද විවිධ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ එහෙමනම් අනුර කුමාර දිසානායකම ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති වෙමු වුණා කිම ඔහුට ඉංග්‍රීසි බෑගෙමු. නමුත් ඔහුට ඔහුගේ පක්ෂයේ ඔහුගේ බලමුළුවේ ඉංග්‍රීසි දන්න ඒ සම්බන්ධයෙන් චතුර කතිකත්වයක් ඇති. ඉංග්‍රීසි විතරන්නේ විවිධ භාෂා දන්නෝ. දැන් අපි දන්නෝ නලින්ද ජයතිංසයන් ඉංග්‍රීසිත් දන්නෝ, දෙමළත් දන්නෝ, සිංහලත් දන්නෝ, තවත් භාෂාවකුත් දන්නෝ. ඉතින් ඒ වගේ අය ඉන්න ඒ පක්ෂ දෙමළත් දන්නෝ ඔහු. ඉතින් මෙන්න මේ වගේ චරිත ඉන්න. එතකොට ඒ කාර්යයන්, ඒ රාජකාරියන්, ඒ විදේශ සබත්තා පවත්වන්නේ ඔහුගේ ඒ අදාළ කාඩර්වල ඉවරු ඉන්නවා. ඒකට එදා කරන්න. ඒකට අනුර කුමාරටම ඉංග්‍රීසි දැනගත යුතුයි කියන සිද්ධාන්තය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මා විශ්වාස කරන්නේ අනුර කුමාර දිසානායකට ඉංග්‍රීසි බැරිම කියන එක තත්ත්වයක මම නැහැ ඇත්තටම ඉතින්. නමුත් මේ එහෙම දෙයක් දැන් එවිනි බට පිටාවක් පවා සමාජය තුළ මේ ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් රැගෙන යමින් තිබෙන. ඉතින් මේවැනි පරිසරයක් තුළ ඇතැම් අය ප්‍රකාශ කරනවා මේකට මේ ජනාධිපති වර්ණයට මේ අවස්ථාවේ අනුර කුමාර දිසානායක නෙවේ සුදුසු සුම පූජ්‍යලයා, මේ සඳහා සුදුසුම පූජ්‍යලයා වෙන කවුරුවත් නෙමේ. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හර්ණී අමරසූරිය කියලා තමයි කියන්නේ. මොකද ඔහු කියනවා ඇයට ඉංග්‍රීසි පුළුවන්ලු, ඇයගේ කේන්ද්‍රයේ ග්‍රහ අපලානුව ඇයට ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමේ හොඳ හැකියාවක්, හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ හින්දා හර්ණී අමරසූරිය තමයිලු හොඳම එක්කෙනා කියන එක තමයි දැන් ඊළඟ තුරුම්පු වශයෙන් මේ ප්‍රතිවිරුද්ධවාදී දේශපාලන කඳවුර විසින් ඉස්මතු කරමින් තිබෙන්නේ. දැන් මෙයාගේ කේන්දරෙත් බලලා දැන් මේ කණ්ඩායම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කේන්දරේ බැලුවේ කවුද? නේ කවුද මොන දව්‍යඥයද දැන් මේ කේන්දරේ බැලුවේ? එහෙම කිනිකුත් නැහැ. ඊට මං හිතන හැටියෙද හර්ණී අමරසූරියවත් දන්නේ නැතුව තමන්ට කේන්දරයක්වත් තියනවා කියලා. මොකද මේ කොහේ කේන්දර කොපිවත් කොහෙද තියනවද කියලා දන්නේ නැහැ. නමුත් එයා ඇයවත් දන්නේ නැති, ඇයවගේ ළඟවත් නැති කේන්දර කොපියක් ඇයගේ ප්‍රතිවිරුද්ධවාදීන් අතර තියෙනවා. දැන් ඔහුන් බලලා හරියට අම්මා තාත්තා වගේ හර්ණී අමරසූරිය කේන්දරෙත් බලලා අනේ අපේ දූට එහෙම නැත්නම් අපේ කෙල්ලට ජනාධිපති වෙන්න පුළුවන් අනුර කුමාර නෙමේ සුදුසු, එයාට තමයි දිය යුත්තේ, එහෙනම් අපි එයාට දෙන්නෝනේ. මෙන්න මේ වගේ දැන් අම්මා තාත්තා හර්ණී අමරසූරියගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් හෝ පවුලේ අයවත් නොකරන දෙයක් දැන් ජනතා විමුක්ති පෙරමුණ හෝ එහෙම නැත්නම් ජාතික ජනබලවේගය සමග බද්ධ වෛරයෙන් පසුවන ඔවුන්ගේ මේ දේශපාලනයට පීඩා කරන අය තමයි දැන් ඔය ඇයි කේන්දරයේ පව බලලා ඇයෝ ඉඳන් මේ ඉස්මතු කරන. දැන් ඒකෙන් පවා පේනවා Tamanta ara මම පෙර ප්‍රකාශ කරපු කරුණු කාරණා වලින් අනුර කුමාර හෝ ජාතික ජනබලවේගය පීඩණයට ලක් කරන්න උත්සාහ කරා, ජනතාව තුළ අප්‍රසාදයක් ලක් කිරීම උත්සාහ කරා. නමුත් ඒක හරියේ නැහැ. ඒක ජනතාව පිළිගත්තේ නැහැ. දැන් වෙනත් වටයකින් මේ හර්ණී අමරසූරිය දාලා දැන් වෙනත් ක්‍රමයක දැන් ඒකෙන්ම පේනවා දැන් අපි මොනම හේතුවක් පුඩුවත් හරිනේ අමරසූරිය කියන චරිතය අවමානයට ලක් කරන්නේ නැහැ. මොකද ඇය උගත්, බුද්ධිමත්, අවංක, නිහතමානී විශ්වවිද්‍යාල කතිකාචාර වර්ගයක්. ඉතින් ඇයට ජනාධිපති අපේක්ෂකත්වය ඕනයි කියලා ඇයවත් කියලා නැහැ. ඈ අඩුතරමින් ජාතික ජනබලවේගයේ සුළුතර කණ්ඩායමක් හෝ එහෙම නැත්නම් බහුතරය හෝ එවැනි ප්‍රකාශයක් නිල වශයෙන් හෝ පුජ්‍යලික මට්ටමින් හෝ කියලයි කියලා අපිට නම් ආරංචියකුත් නැහැ. ඉතින් එවැනි පසුබිමක් තමයි තුල තමයි මේ කොහෙවත්වත් යන්නේ නැති ඉන්න ප්‍රතිවිරුද්ධ දේශපාල කණ්ඩායම් විසින් හරිණිය අමරසූරියව ජනතා මේ අනුර කුමාරට වඩා ඉහළින් ඔසවා තැබීමට සඳහා උත්සාහ කරන්නේ. ඉතින් මේක ඒතරම් සාර්ථක වෙන දෙයක් නෙමෙයි. මේකත් අර පෙර දේවල් වගේම මේකත් මේ තව ටික දවසකින් පුස්සක් බවට පත් වෙනවා. මේක උස්සගෙන යන්න බෑ මේ කාණ්ඩෙට හැමදාම. ඉතින් මෙන්න මේ කරුණු කාරණාවලින් පේනවා
මේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර කියන දේශපාලන චරිතය ඊළඟ ජනාධිපති වරණයට ප්‍රවිෂ්ට වුවහොත් ඔහුව තමන්ට විශාල බලපෑමක් තර්ජනයක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තමන්ගේ දේශපාලන කරුඳුට විශාල පෙරළියක් එල්ල කරන පුජ්‍යලේක වෙන්න පුළුවන් ඒ නිසා කෙක්කෙන් බයිනම් කොක්කෙන් හොරි අනුර කුමාර දිසානායකට ප්‍රහාර එල්ල කළ යුතුයි කියන සංකල්පය උඩ තමයි මෙවැනි ප්‍රතිවිරුද්ධ දේශපාලන වස්ස මේ වගේ නමුත් මේවා එකක්වත් හරියට වෙයි කියලා හිතන්න බෑ අනිත් එක තමයි නිවැරදි දේශපාලන පක්ෂයක් නම් ජනාධිපති වර්ණියේ තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා සුදුසු පුජ්‍යලයා කවුද හොඳම පුජ්‍යලයා කවුද එහෙම නැත්නම් තමන්ට මේ දේශපාලන පසුබිම තුල එහෙනම් එළඹෙන දේශපාලන වාතාවරණ තුල හොඳම අපේක්ෂකයා කවුද කියලා තෝරන්න ඕනේ තම පක්ෂයේ කියන ජාතික ජන බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේගොල්ලෝනේ තෝරන්න ඕනේ මේ පිටස්තර පුජ්‍යලයෝ නෙමෙයිනේ තෝරන්න ඕනේ ඉතින් ඒ පක්ෂ ඒගොල්ලන්ගේ අපේක්ෂකයා කවුද කියලා මේ වෙනකොට නිල මට්ටමින් හෝ නොලිල මට්ටමින් හරි දැන් යම් මට්ටමකට ඉස්සරහට රැගෙන ඇහිලා තියෙනවා ඉතින් මොකද මේ වන විට අපි කවුරුත් දන්නවා ජාතික ජන බලවේගයේ හිටින හොඳම අපේක්ෂකයා හොඳම පුජ්‍යලයා හොඳම කතිකයා හොඳම චරිතවත් පෞරුෂත්වයක් තියෙන පුජ්‍යලයා අනුර කුමාර. ඉතින් ඒ චරිතයට විශාල පිළිගැනීමක් සමාජය තුල තිබෙනවා. ඉතින් ඒ පිළිගැනීම කාටවත් එහෙම ආවාට ගියාට අවහිර කරන්නට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙයිද කියලා අපිට පිළිගන්න අමාරු විශ්වාස කරන්න අමාරු. මොකද මෙතනින් අපිට එක පැත්තකින් පේනවා මේ අනුර කුමාර දිසානායක සහ හරිණි අමරසූරිය අතරත් යම් ගැටුමක් ඇති කරන්න ඔය කියන පාර්ශව උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික බලවේග ජාතික ජන බලවේගයත් අතරත් යම් කිසි විරසකයක් ඇති කළ මේක කඩා ඉහිරවන්න හරි මොන හරි මේ වගේ කූට ක්‍රියාවලියක යෙදෙන බවට මේ කරුණු කාරණාවලින් පැහැදිලි පැහැ. නමුත් මේ එකක්වත් හරියයිද? මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ එකක්වත් හරියයි කියලා. මොකද අපි මේ වගේම අපි දැක්ක සමහර කතිකයෝ කියන විචාරකයෝ කියන අය කියනවා මේ හරිණි අමරසූරිය දැම්මොත් හොඳයි අනුර කුමාරට වඩා. මොකද මේ හරිණි අමරසූරිය ගැත්තොත් දැම්මොත් දෙමළ ජාතික සංවිධානයේ සහයෝගය ගන්න පුළුවන් උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවගේ සහයෝගය ගන්න පුළුවන් ඒ වගේම මැදපාන්තික ජනතාවගේ මධ්‍යම පාන්තික ජනතාවගේ සහයෝගය ගන්න පුළුවන් ඒ වගේම මේ කුල ප්‍රශ්නය තියෙනවා මේ කුල ප්‍රශ්නේ හේතු කොටගෙන අනුර කුමාරට හරියන්නේ නැහැ ඒකට සුදුසු හරිනි මෙන්න මේ වගේ මේ කැත කතන්දර ටිකුත් දාන ඔය ඇස්සෙදීලා මොකද ඒ වගේ මොකද මේ අපි දන්න මේ අපිට දැන් මේ ඉස්සර යම් කිසි කුල පීඩනයක් ජාතිකවාදී මේවා තුනට දැන් මේවා සමස්ත සමාජයෙන් බොහෝ දුරට විය කියලා ගෙල දින බොහොම සුළු වශයෙන් ඔය කොහේ හරි දැන් තැන් වල රැඳිලා තියෙන්නේ ඇති. ඉතින් ඒ නිසා දැන් සමාජය තුල ඊට එදාට වඩා සමාජයේ දියුණු. දැන් 83 නෙමේ තින්නේ මේ. ඒකින්ද 83 ගහපු සෙල්ලම් මේ දැන් ගහන්න අමාරු. මිනිස්සු ඊට වඩා බුද්ධිමත්, උගත්, ලොකු විඥානයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න දාලා මේ දේවල් ව්‍යාකූල කරන්න එහෙම නැත්නම් සමාජයේ යලිත් කැළඹීමකට ලක්ීමේ හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපි දැක්ක පහුගිය දවස්වල මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හරිණි අමරසූරිය කැමති ජනතා විමුක්ති පෙරමුණට දැන් ඒ ප්‍රතිවිරුද්ධ දේශපාලනයක හරිණි යන්නේ කියලා ඒ වගේ කරුණු පවර ඉස්මතු කරන්න පටන් ගත්තා. නමුත් අපි දැක්ක කිසිම තැනක හරිණි අමරසූරිය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කැමති කියන කතන්දරයක් ප්‍රකාශ කළා නැහැ. නැත්නම් ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන කතන්දරයක් ප්‍රකාශ කළා නැහැ. ඒ ගැන යම් කතිකාවතක් ගොඩනගන්න නමුත් ওই කියන ආකාරයේ කතිකාවතක් ඇය සමාජය තුළට ගත නැහැ. මොකද අපි කවුරුත් දන්නෝ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට නීතියේ තිබෙන එක ක්‍රියාවලියක්. ඒක 1987 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඒක නීතියක් බවට පත් කරලා තිනවා. ඒක ක්‍රියාත්මක වීම නොක්‍රීම වෙනම කතන්දරයක්. ඒක අපි අකමැතිද කැමතිද කියන ඒකත් වෙනම කතන්දරයක්. නමුත් ඒ ව්‍යවස්ථාවේ තියෙන අපි පිළිගත්තා නැතත් ඒක ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කළ යුතු නිකොදු කියන අපි ඒක ඉදිරි දේශපාලන ස්වභාවයන් තුල සලකා බැලගත යුතු ක්‍රියාවලිය. එහෙම නැතුව හරිණි අමරසූරිය 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු ඒක අවශ්‍යයි 13ටත් එහා යා යුතුයි කියලා හෝ මොකක්වත් එහෙම ප්‍රකාශ කළා නැහැ. ඉතින් ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයෝ හරිණි අමරසූරිය අතර මේ වගේ හෝ ගැටුම් ඇති කිරීමේ ක්‍රියාවලියකට පහුගිය කාලේ විවිධ පාර්ශව එළඹුණා. නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. ඉතින් ඒ නිසා තමයි දැන් අනුර කුමාර සහ හරිණි අතර මෙවැනි ප්‍රශ්නයක් මතු කරන්න උත්සාහ කරන මේ. දැන් අපි දැක්කා 1999 12 මාසේ 17 වෙනිදා පැවතුන ජනාධිපතිවරයා. ඒකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමා. දැන් ඔහුගේ ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරේ නන්දන ගුණතිලක. ඉතින් නන්දන ගුණතිලක ඉදිරිපත් කර වෙලාවෙත් මෙවැනි කතිකාවතක් ඇතැම් ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ තුල අපි දැක්ක දුටුවා. මොකද ඒ වෙලාවේ කිව්වා මේක නන්දන නෙමේ සුදුසුම පූජ්‍යලයා විමල් වීරවංශ කියලා කිව්වා.
මොකද එතනත් ඒ ගැටුමක් ඇති කරා නමුත් ඒවා පිළිගත්තේ නැහැ කවුද ජනතාව. මොකද පක්ෂ ඉදිරිපත් කරපු එක නමුත් අපි දන්න මේ නන්දන ගුණතිලකත් විමල් වීරවංශත් දෙන්නම දැන් ඉන්නේ කොහෙද කියලාත් අපි දන්නකෝ. ඒ වෙලින් ඒව ගැන දැන් අලුතෙන් අටුවා ටිකා ප්‍රශ්න සාගත කරුණු කරන දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ ස්වභාවයක් දන්නෝ ඒගොල්ලෝ ඉන්නේ කොහෙදත් කියලා දන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න මේ ජාතික ජන බලවේග එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාරලා හරින්න අතර ප්‍රශ්න ඇති කරන්නේ මොකද එක පැත්තකින් අපි දන්න මේ වන විට සමග ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයත්වයේ පවා ප්‍රශ්නකාරී තත්වයට පත් වෙලා තියෙනවා. මොකද එක පැත්තකින් සරත් පොන්සේක කියනවා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් සුදුසුම පුජ්‍යලයා තමන් කියලා වගේ කරුණු කාරණාත් පහසුගේ දවස්වල විවිධ අවස්ථාවල විවිධ තැන්වලදී ප්‍රකාශ කළා තිබුණා. ඉතින් එහෙම කියන්නේ එක පැත්තකින් කියන සජිත් ප්‍රේමදාස කියනවා මම තමයි අපේක්ෂකයා කියලා. නමුත් අනිත් පැත්තෙන් පක්ෂය තුල වෙනම පොඩි සුළු කණ්ඩායමක් තවත් යනවා මේ ජලනී ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අපි ඉදිරිපත් කරමු කියලා පක්ෂයේ ඉන්නෝ ලක්ෂ්මන් පොන්සේකා මුදල් බාරෝ ඉන්නෝ එයා ඇතුළු තවත් සුළු කණ්ඩායමක් එහෙමත් ක්‍රියාවලියක්. දැන් එතනත් අපි බලනවා ඒ වගේ පක්ෂවල අර්බුදයක් තියෙනවා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්. එවැනි අර්බුදයක් ඇති අවස්ථාවක තමයි ඔහුන් සහ ඔහුගේ කණ්ඩායම මේ විදියට ජාතික ජන බලවේගී විත මෙවැනි ප්‍රහාරයන් එල්ල කරන්නේ. මොකද දැන් ජාතික ජන බලවේගී ප්‍රශ්නයක් නැතුව දැන් අපේක්ෂකයා තමන්ගේ තෝරලා සමාජයට විවර කරලා තියෙනවා. ඉතින් එවැනි පරිසරයක් තුල අනිත් පක්ෂවල ප්‍රශ්න හට ගන්නකොට තමන්ගේ ප්‍රශ්න යටපත් කර ගැනීම සඳහා එහෙමනම් තමන්ගේ ප්‍රශ්න සමාජයෙන් වසන් කර ගැනීම සඳහා වෙනත් අයගේ ප්‍රශ්න තමයි දැන් මේගොල්ලෝ කතා කිරීමට උත්සාහ කරන්නේ. ඉතින් අපි දන්න පොහොට්ටුවේ පවා මේ වන විට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පැත්තකින් කණ්ඩායමක් කියන නාමල් රාජපක්ෂ සුදුසුසි කියන තව කණ්ඩායමක් කියන බැසිල් රාජපක්ෂව දාපු කියමු. තවත් කණ්ඩායමක් කියන නෑ මේකට චමල් රාජපක්ෂ සුදුසුසි කියලා කියන. දැන් එවැනි සමාජ කතිකාවතක් ඔබෙන් ගිය ඔහුගේ පක්ෂය තුල යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් නමුත් එක්සත් ජාතික පක්ෂය කියලා දෙන මේ වෙනුවට රනිල් වික්‍රමසිංහ තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා. ඒ වගේම ඔහු තමයි ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් විය යුත්තේ කියන එකේ ඔහුගේ පැත්තිනුත් ඒක. දැන් මෙන්න මේ ස්වභාවයේ හේතු කොටගෙන ඔහුන් අතර යම් කිසි තරගකාරී පැත්තක් ඒ වගේම ප්‍රශ්නකාරී තත්ත්වයක් ඉස්මතු වී තිබෙන බව ඔහු පැහැදිලිව පෙන්눔 කරනවා ඇති. නමුත් මෙතන අපි දන්න මේ බලාරගලය තුල පැහැදිලිවම මේගොල්ලෝ මේ මොන කතන්දර කයිවාරු ගැහුවත් පොහොට්ටුවට ඒ වගේම සජිත් ප්‍රේමදාසලාට ඒ වගේම රනිල් වික්‍රමසිංහලාට ඊළඟ ජනාධිපති වරණේදී අනිවාර්යයෙන්ම එකට එකතු වීමට සිදු වෙනවාම තමයි. එහෙම නැතුව මේගොල්ලන්ගේ බලකඳවුර ඔය තිබෙන තත්ත්වෙනුත් ප්‍රපාතයට වැටෙනව එහෙම නැතුනොත්. මොකද මේගොල්ලෝ දන්නව මේ වෙනකොට අපි දන්නව රනිල් වික්‍රමසිංහ වුණත් මේ වෙනකොට පොහොට්ටුවත් ඒ වගේම අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස පිළත් කඩා විහිරෝල තමන්ගේ ළඟට කුට්ටි කණ්ඩායම් කීපයක් ගන්න උත්සාහ කරනවා. මොකද එක් පැත්තකින් පොහොට්ටුවේ ප්‍රසන්න රණතුංග නිමල් ලංසා නිමල් සිරිපාල සිල්වා ඇතුළු කණ්ඩායමක් කඩලා එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ ගැනීම සඳහා විවිධ කූට උපක්‍රම ඒ සඳහා දැනට යම්කිසි පියවරක් ගෙනත් තිබෙනවා. අනිත් පැත්තෙන් සමගි ජනබල වේගයේ ඉන්න රාජිත සේනාරත්න ඉරාන් වික්‍රමරත්න හර්ෂද සිල්වා ඒ වගේ ඇතුළු පිරිසකුත් දැන් කඩා ගැනීම සඳහා ඔහු උත්සාහයක් කරනවා. අනිත් පැත්තෙන් දැන් අපි දන්න මේ වන විටත් හරින් ප්‍රනාන්දු සහ මනෝජ නානායක්කාර දෙනා එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ඇමති දුරත් අරගෙන ඉන්නේ. ඉතින් ඉදිරියේදී අපිට පෙන්눔 කරන හොඳ සාධකයක් තමයි පොහොට්ටුවේ අයවත් සමගි බලවේගී අයවත් මේ කඩලා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ගොඩ වැඩි කරගන්න සඳහා ප්‍රබල උත්සාහයක යෙදී සිටිනවා. ඉතින් ඒක කොවිදුර ඒක සාර්ථක වීම සඳහා තිබෙන ඉඩපස්තා ඉතාම වැඩි. අපි දැක්කා මේගොල්ලන් මේ රනිල් වික්‍රමසිංහ වගේම තමයි මොකද අපි දැක්කා මහින්ද රාජපක්ෂ පාලනය උනත් තමන් තනියම ජනාධිපති වුණේ නැහැ. මේ ආකාරයට විවිධ පක්ෂවල කොටස් කඩලා අරගෙන තමයි තමන්ගේ ජනාධිපතිවරණ එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණ විවිධ මැතිවරණ පැවැත්වුවේ ජයග්‍රහණය කරේත් තමන්ගේ ආණ්ඩුව රැක ගැනීම සඳහා උත්සාහ කරේත් ක්‍රියා කරේත් මේ වගේ වෙනත් පක්ෂවල කණ්ඩායම් කඩාගෙන තමයි. ඉතින් එවැනි පරිසරයක් තුල තමයි මේ අනිත් පක්ෂ තුල දැන් රනිලුත් ඒ ක්‍රියාවලියකට ආරම්භ කරන තමයි. මොකද දන්නු මේ කඳවුරට මේ කඳවුර දැන් රනිල් විමල් වීරවංශලත් එකතු වෙන්න පුළුවන් මේ රනිල් රාජපක්ෂලා කල්ලිවලට. මොකද ඔහුන් සියලු දෙනාටම ලොකුම තර්ජනය තියෙන්නේ අනුර කුමාර දිසානායක කඳුර තමයි ඒගොල්ලන්ට තර්ජින දෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දකිනවා. ඒගොල්ලෝ දැනටත් දැකලා තියෙනවා. ඒගොල්ලන්ට රාජ්‍ය බුද්ධ්‍යංශයේ ඇතුළු උත්තුංශ පවා ප්‍රකාශ කරලා තියෙනවා. වාර්තා දීලා තියෙනවා. කියලා තියෙනවා මේ වන විට තිබෙන කඳුර ප්‍රබලම කඳුර ජාතික ජන බලවේගය කියලා. ඒ නිසා ඉදිරියේදී ජාතික ජන බලවේගයට මේ විදිහට මඩපතාර පමණක් නෙවෙයි තර්ජන ගර්ජන එල්ල වෙන්න පුළුවන්. ඈ ජීවිත තර්ජන වෙන්න පුළුවන් අනුර කුමාර දිසානායක. ඒ නිසා ඒවා ලේසියෙන් මගහැරිය කරුණ නෙමෙයි. මොකද ඊළඟ මැතිවරණයේදී පවා අපි දන්නවා සමහර විට ලොකු ලේවැගිරින් වෙන්න පුළුවන්. මිනිමැරුම් වෙන්න පුළුවන්.
ඒ වගේම මේ කල්ලි කණ්ඩායම් ওই පහුගිය කාලේ මේ දැම්ම කළු සල්ලි වියදම් කළා ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගී එහි විවිධ නායකයන්ට විරුද්ධ විශාල මාධ්‍ය ප්‍රචාරණ දියත් කිරීමට තියෙන ඉඩපස්තා ඉතාමත් වැඩි ඒක අපි කියන මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාම දුර්වල දුර්වලම නායකයෙක් 1994 සිට අද මේ කතා කරන මොහොත වෙන තුරුත් ඔහුට තමන්ගේ පක්ෂය නගාගෙන සිටවලා තමන්ගේ පක්ෂය රටේ ප්‍රබල පක්ෂය වශයෙන් ස්ථාපිත කළ ආණ්ඩුවක් පිහිටවීමේ කිසිදු හැකියාවක් ලැබිලා නැහැ. 1994 දී ජනා විපක්ෂ පක්ෂ නායකයවත්වයෙන් පත් වුණා. ඊට පස්සේ 2001 දී ඔහු බලය ගත්තා. ඔහු අගමැති වුණා. ඒ ගත්තේ තනි බලයකින් නෙමෙයි. එතකොටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු ඒ පක්ෂයේ හිටපු SB දිසානායක ලස්මන් කිරියල්ල ඒ වගේ නන්දරමිත ඒකනායක බන්දුල ගුඩවර්ධන මෙන්න මේගොල්ලෝ අත් GL පීරි මෙන්න මේ වගේ කිහිප දෙනෙක් තමන්ගේ පිළට කඩාගෙන තමයි 2001 12 වෙනි මාසේ 5 වෙනිදා තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පවා ජයග්‍රහණය කළා. අවුරුදු දෙකක් වැඩි කෙටි කාලයක් ආණ්ඩුවපත් කළා අගමැති ධූරය ඉසුරුවේ. අපි දන්නවා දැන් 2015 වුණත් මෛත්‍රීපාල සිරිසේන එතකොට අගමැති ධූරයටපත් වුණේ කවුද? මම රනිල් වික්‍රමසිංහ. දැන් ඒකත් තනි බලයක් එතන ගන්න. ඒකත් මේ කාගෙන් හරි පිටේ එල්ලිලා හිල තමයි අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ බලයටපත්. අපි දන්නවා දැන් 2022 දැන් ජනාධිපති ධීරයල් තුනෙත් ඔහු ආන් පිටපු ආණ්ඩුවේ නෙමෙයි අනුන්ගේ ආණ්ඩුවක කෙක්කින් එල්ලිලා තමයි දැන් මේ කොක්ක දාලා වැඩ ගේම ගහන්න හදන්නේ. දැන් ඒකවලින් පෝවා පේනවා. දැන් මේගොල්ලන්ට මේ සියලු දේවල් මේ රනිල් වික්‍රමසිංහට ලැබිලා තියෙන අනුන්ගේ කර පිටින් ගිහිල්ලා තමයි ලබා ගන්න වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ තනි බලයකින් තමන්ගේ ජය සහ තහත්තික කරගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි අපි දන්නෝ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පවා පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගී. ඒ වගේම 2010 දී ඔහු ජයග්‍රහණය කළ එක පැත්තකින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ යුද්ධය නිසා ඒක අපිට අනිත් පැත්තෙන් තමයි 2015 දී යුද්ධ තිබුණෙත් නැහැ ජීවිත එක තුනෙත් නැහැ මිනිසු හිටියෙත් නැහැ ඒ නිසා මහින්ද රාජපක්ෂ පරාජයට පත් වුණා. ඉතින් 2019 පවා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණේ මොකක් නිසාද? පාස්කු බෝම්බ ප්‍රහාරයට පින් සිද්ධ වෙන්න තමයි බලයට පත් වුණේ. එතකොට 2022 ඔහුට බලෙන් ගිලියේ යන අරගලයේ ප්‍රශ්නයක් හේතු කොටගෙන. ඉතින් ඒ අරගලයේ ප්‍රශ්නෙන් ඉස්මතු යම් යම් දේශපාලන කරුණු කාරණා හේතු කොටගෙන තහ තවත් ප්‍රශ්න හේතු කොට තමයි රනිල් වික්‍රමසිංහ ඔහුගේ පිටින් මේ වන විට ජනාධිපති අපේ ධූරයට පත් වෙලා තියෙන්නේ. මෙතනින් පැහැදිලිව පේනවා මේගොල්ලන්ගේ ස්වභාවය. මේගොල්ලෝ මේ දැන් තමන්ගේ බලය ගිලිහෙනකොට වෙනත් කඳුර වලට දරුණු ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මොකෝ අපි දැක්කා දැන් සමහර දේශපාලන විචාරකයෝ කියන අණ්ඩායම කියනවා මේ අවස්ථාවේ මේ රට ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා ඔවුන්ගේ කටින්ම කියනවා. ඈ ඔවුන් කටින් කියන පරිණත දේශපාලන නායකයෙක් අධ්‍යක්ෂින් බහුල නායකයෙක් ඒ නිසා රට ගොඩනගන්න මෙයාට තමයි පුළුවන් ඒ කියලා. දැන් අපි පැහැදිලිවම දන්නෝ මෙයාගේ පරිණතභාවය මොකද්ද? මෙයාගේ අධ්‍යක්ෂින් මොකද්ද? මෙයා මෙච්චෙක් කල් මේ රටට කරලා තියෙන විනාශය මොකද්ද කියලා අපි කවුරුත් දන්න. ඒක කාටවත් අමතක කරන්න. ඉතින් මේ වගේ මේ දේශපාලන ਵਿਚාරේ කොවිට් අයිවන් පවා ප්‍රකාශ කළා දුන්නේ. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ කියනවා දැන් මිනිස්සු පිළිගන්නේත් නැහැ ඇත්තටම. ඉතින් මේ වගේ ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මිහිගුට ආපහු මේ රටේ බලය දෙනවා කියන්නේ නැවත රට මොනතරම් තවදුරටත් බංකොලොත් වෙනවද කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මහ බැංකුව කොල්ලේ කවුද සිද්ධ කරේ? රනිල් වික්‍රමසිංහගේ පාලනය තුළ ඈ රට නායකන්දක් බවට පත් කරලා තියෙන්නේ කවුද? රටේ හොරු මංකොල්ලකාරයෝ මිනිවරුව ආරක්ෂා කරන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඉතින් ඒ පරිණත භාවය ඔහු උපයෝග කරගෙන තින්නේ රටේ යහපතටද නැත්නම් තමන්ගේ හොරමුල ආරක්ෂා කරමින් රට හොරකම් කල්ලා රටේ හොර ගුහාවකට පත් කරනද කියලා ඔබට පැහැදිලිව පේනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය තුල තමයි ඉදිරි මැතිවරණයේදී එහෙනම් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා සජිත් ප්‍රේමදාසලා එකම කඳ උරක් බවට අනිවාර්යෙන් පත්වීමට තිබෙන දේශපාලන ප්‍රවණතාවය ඉතාමත් විශාලයි. ඒක මොන හේතුවක් උඩද? මොකද සජිත් ප්‍රේමදාසට කර ඇරලා යන්න බෑ. එහෙනම් එයා තනි වෙන ওই පක්ෂේ. එයාට සිද්ධ වෙනව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තියෙන දේශපාලන වාතාවරණය එළඹෙන දේශපාලන වාතාවරණය ඉදිරියේදී අනිවාර්යෙන් එයාටත් එක්සත් ජාතික පක්ෂයට ඇතුල් වෙලා එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසර ඔය ඉන්න තැන ඉඳන් ඕ ඉඳලා රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේ සහයෝගය දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඔහුට කරේ අරගලා යන්න බැරි තත්යක් අනිවාර්යෙන්ම උදා වෙනවා. මොකද දැන් මේ වෙනටත් අපි පහුගිය දවස්වල දැක්කා මේ අපි කාණ්ඩේ එකතු වෙලා මේ සටනට කර උර දුන්න නැතුනොත් අපි පරාජය වෙනවා අපි ඉවරයි කියලා රනිල් වික්‍රමසිංහ පවා ප්‍රකාශ කර බවට ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කළා තුනයි. ඉතින් ඒකෙන් පවා පේනවා ජාතික ජනබලවේගයේ තමන්ගේ දේශපාලන ව්‍යුහයට තමන්ගේ දේශපාලන පැවැත්මට මොනතරම් තරදෙනියක්ද කියලා. ඉතින් මේ
නමුත් අපි දන්නවා මේ පැත්තකින් බලනකොට අනුර කුමාර දිසානායක කියන්නේ අර සීගිරි පර්වත වගේ දැන් එකක් බවට පත් වෙලා තියෙන සමාජය තුල. ඉතින් ඒ සීගිරි පර්වතයේ ළඟ අනුර සජිත් ප්‍රේමදාසලා රනිල් වික්‍රමසිංහලා ඔය විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂලා ඒ සීගිරි ගල්පර්වතයේ මුල ඉන්න සාමාන්‍ය සූටි ඉදිකටු වගේ බවට පත් වෙලා තියෙන. සුට්ටි මිනිස්සු වගේ පත් වෙලා තියෙන. මොකද ආර්ග පර්වතයක් වගේ පේන. ඉතින් මෙන්න මේ පර්වතයට මේගොල්ලෝ දැන් බය වෙලා තියෙන. ඒ නිසා තමයි මේ බය වීමේ ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමයි මේගොල්ලෝ විවිධ උපාය උපක්‍රම යොදමින් අනුර කුමාර දිසානායක හරිනිදි සිල් අමරසූරිය අතර ගැටුම් ඇති කරන්න උත්සාහ කරන ප්‍රශ්න දාන නම් මේ ගැටුමක් නැහැ. නමුත් ගැටුමක් නිර්මාණය කරන්න හදන. මේම ගැටුමක් තියෙනවා. මේක මෙහෙමයි. මෙන්න දැන් අර්බුදයකට ගිහිල්ලා. දැන් මේ වගේ එහෙම නමුත් නැති අර්බුද උස්මතු කොල්ල මේගොල්ල ප්‍රශ්නයක් වශයෙන් මේ සමාජයට අරගෙන ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නෝ දැන් මේ කරුණු කාරණා එතරම් සමාජයේ පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගහන කොච්චර ගැහුව ගේම් ගැහුවත් ඉදිරියේදී කොච්චරම් ප්‍රශ්න ඇති කරත් ජාතික ජන බලවේගයේ නැගීම ඒ රැල්ල ඒ ඉදිරියට පැමිණීම ඉතාම විශාල වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඉදිරියේදී බඩු මිල ඉහළ යනවා. තවත් මිනිසුන්ට ප්‍රශ්න ඇති වෙනවා. මොකද දැන් මේ වුණාට පෙට්‍රල් මිල වැඩි වෙලා පෙට්‍රල් ඩීසල් ඒ ඉන්ධන මිල වැඩි වීමත් එක්ක බස් ගාස්තුව බඩු මිල විවිධ දේවල් දිගහරහට වැඩි වෙනවා. ඉතින් ඒ පීඩනය ඉදිරියට එන්න එන්නම ජනතාව තුල වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. තව අවුරුද්දක් විතර ඉදිරියට ඇදෙනවා කියන්නේ ජන පීඩනය ඉතාමත් ගිනි කන්දක් ලෙස ඉහළට ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් එවැනි පරිසරයක් තුල මොනම හේතුවක් උඩවත් පවතින ආණ්ඩුවට මිනිසු ඡන්දය දීමට තරම් මෝඩ වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද ජනතාව එන්න එන්න බුද්ධිමත්. යම් කිසි අවුරුදු 60 පැන්න යම් කිසි කණ්ඩායමක් මේ පිරිසට ඡන්දය දෙයි. නමුත් තරුණ පරපුර දැන් ඉතාමත් බුද්ධිමත් උගත් දැන් ඉස්සලා වගේ හිතන මිනිස්සු වගේ නෙමෙයි දැන් තරුණයෝ හිතන්නේ. ඔවුන් අවුරුදු ගාණක් ඉදිරියට හිතලා හිතන්නේ. ඉතින් ඒ නිසා තරුණයෝ ඉතාම බුද්ධිමත් හින්දා තමයි අර ජාතික ජන බලවේගයට මේ පිරිස්සල ඇදී යෑම ඉතාම විශේෂ. අපි දැක්කා පහුගිය වකවානු තුල අවුරුදු ගණන් UMP එකට මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂට වෙනත් දේශපාලන බලවේගන ප්‍රබල ලෙස වැඩ කටයුතු කර ඒ වෙනුවෙන් මැරීගෙන වැඩ කටයුතු කළ උදවිය අද ඔහුගේ පුතු දූවරු ජාතික ජන බලවේගයේ වටා එක රාශිය වෙලා තියෙනවා. ඉතින් මේකයි ඇත්තරම තත්ත්වෙ තියෙන්නේ. ඉතින් මෙවැනි ස්වභාවයක් තුළ අපිත් හිතනවා බොහෝ දුරට මේ තියෙන කරුණු කාරණා තුළින් සුදුසුම පුජ්‍යලයා ජාතික ජන බලවේගයේ තමයි ඉදිරියට මොහොන්ට ඔහුන්ට දෙන්න ඕනේ අවස්ථාව බලන්න. මොකද රට ගොඩනගනවාද නැද්ද එහෙනම් ඔහුගේ ස්වභාවය මොකද ඒකත් බලන්න ඕනේ. අපි මෙච්චර කල් බැලුවානේ මහින්ද රාජපක්ෂ කොහොමද රට පාලනය කරන්නේ, රනිල් වික්‍රමසිංහ කොහොමද, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස, JR ජයවර්ධන, සිරිමාව බණ්ඩාරනායක, ඉතින් මේ අයගේ මෛත්‍රීපාල සිරිසේන මේ අයගේ ක්‍රියාකාරකම් අපි ඇස් දෙකින් දැක්කා. නමුත් අපි ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය හෝ අනුර කුමාර දිසානායකගේ පාලනයක් කොයි ආකාරයකද අපි කවුරුවත් දැකලා නැහැ. දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු දැන් අපි මේගොල්ලන්ට අවස්ථාවක් දීලා බලමු. මේගොල්ලොත් කොහොමද කරන්නේ කියලා බලමු. දැන් මෙන්න මෙහෙම කතිකාවතක් සමාජය තුල තියෙන. ඉතින් ඒක ඉතාම වැදගත්. අත්හදා බැලීමක් හරි කරන්න අපි දෙමු බලන්න. ඒක හොඳයි. ඉතින් ඒ වෙනි දේවල් වෙන්න ඕනේ. අපි මේ හැමදාම කැපුවත් UMP, කැපුවත් ශ්‍රී ලංකා, එහෙම නැත්නම් කැපුවත් මහින්ද රාජපක්ෂ මෙහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දියුණු ලෝකෙත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. අපි පරිණත වෙන්න ඕනේ. අපි දැනුම ලබා ගන්න ඕනේ. අපි අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඒ තුලින් අපට සුදුසු පරිසරයක්, අපිට සුදුසු රටක්, අපිට සුදුසු අනාගතයක්, අපේ දරුවන්ට සුදුසු හෙටක් උදා කර ගැනීම සඳහා නිවැරදි දිශාවකට අපි කවුරුත් යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි කවුරුත් උත්සාහ කරන්න ඕනේ කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට සිද්ධ වන්නේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න ඒ සඳහා ඔබගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබගේ අදහස් උදහස් පිළිබඳව comments කරන ලෙසත් ඉල්ලා සිටින්න මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.